2024 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු වයිට් බෝල් තරගාවලිය ජනවාරි 6 වෙනිදා ආරම්භ වීම නියමිතයි. එම තරගාවල තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදින් වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ජනවාරි 3 වෙනිදා පැමිණීම නියමිතයි. මේ වයිට් බෝල් තරගාවලිය ආරම්භ කරමින් පළමුවම පැවැත්වෙන්නේ එක් දින තරගාවලියයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වගේම සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලියට එක් දින තරඟ 3ක් වගේම T20 තරඟ 3ක් ඇතුළත් වෙනවා. මීට දින කිහිපයකට ඉහිතදී එක් දින තරඟ 3 වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි මූලික සංජීතියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා. එම මූලික ක්‍රීඩකයන් අතරට ඇන්ජලෝ මැතිව්ස්, කුසජනි පෙරේරා, ධනංජය සිල්වා, මතිස පතිරණ, නුවන් තුසාර, දිමුත් කරුණානන්ද වගේ කසුන් රාජිතව ඇතුළත් කර තිබුණේ නැහැ. ඊට අමතරව කලකට පසු අකිල ධනංජය වගේම අවිෂ්ක පුනාන්දුත් ශ්‍රී ලංකා එක් දින සංජීතයට කැඳවා තිබුණා. ඉතින් මේ විදිහට ක්‍රීඩකයන් 21 දිනක් ඇතුළත් මූලික සංජීතයක් ප්‍රකාශයට පත් කොට තිබෙද්දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවතීම නියමිත තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 22ක් ඇතුළත් මූලික සංජීතයක් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව එක් දින තරඟ වෙනුවෙන් නම් කළ මූලික සංජීතයට එක් නොවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ වගේම ධනංජය T20 තරඟාවලිය වෙනුවෙන් කැඳවා තිබෙනවා. ඊටත් අමතරව නවක වේගපන්දු යන ක්‍රීඩක මතිස පතිරණ වගේම IPL ක්‍රීඩක වෙන්දේ සිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෙස වැඩිම මිලකට අලෙවි වූ නුවන් තුසාරත් මෙම ක්‍රීඩකයන් ගොනුට ඇතුළත් වෙනවා. මේ සියල්ලටම අමතරව කලකට පසු අකිල ධනංජය වගේ බෙන්ර ප්‍රනාන්දුත් මෙම සංජීතයට කැඳවා තිබෙන අතර දින සංජීතය තුළ අවස්ථාවක් නොලැබුණු ප්‍රවේගකාරී වමත් ආරම්භක ප්‍රතිකර කුසදැනි පෙරේරාට මෙම T20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදව් වී තිබෙන්නේ ඔහුවද මෙම සංජීතයට එක් කිරීම නිසායි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවතීම නියමිත T20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 22ක් ඇතුළත් මූලික සංජීතය මෙසේ. මෙම තරගාවලියේ නායකත්වය හිමි වෙන්නේ වනිදු අසරංගටයි. ඊට අමතරව උපනායකත්වය චරිත් අසරංග දරනවා. ඒ වගේම කුසල් මැන්ඩිස්, පැතුන් නිසංක, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ, කුසජනි පෙරේරා, ධනංජය සිල්වා, මහේස් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුවරන්ද, කමුදු මැන්ඩිස්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මෞසංක, බින්ර පොනාන්දු, ප්‍රමෝද් මෞසාන්, මතිස පතිරණ, නුවන් තුසාර සමගින් ජෙෆ්‍රි වැන්ඩසේව තමයි මේ විදිහට නම් කොට තිබෙන මූලික සංජීතයේ ක්‍රීඩකයන් 22 ඇතුළට ඇතුළත් වන්නේ. ඉතින් අපි බලමු මේ විදිහට ක්‍රීඩකයන් 22 දෙනෙක් නම් කළත් සංජීතයේ සැකසීමේදී කොපමණ ක්‍රීඩකයන් ප්‍රමාණයක් මෙම සංජීතයට ඇතුළත් වෙවිද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩාශීලී ඔයාලට දෙන ඔයාලගේ වටිනා දාසත් කමෙන්ට් එකේ ලියන්න මතක් ගන්න එපා. අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. එන සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්යෝගමත් දවසක්.